ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 90 නිවසින් පිටතට යාමේ අවසර හිමිවන්නේ ලමන සඳුදා එනම් 11 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරි නීතිය පනවා තිබීදී නිවසින් පිටතට යාමේ ක්‍රමවේදයට ජනතාවට ඒ අනුව අනුගත වීම සිදුවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙවැනි අදහසක් පළ කර සිටියා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය අද රාත්‍රී 8 සිට හෙට දින උදෑසන 5 දක්වාත් ඒ වගේම හෙට රාත්‍රී 8 සිට අනිද්දා උදෑසන 5 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එම ප්‍රදේශවල 6 වෙනිදා රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය ලබන 11 වෙනි සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව 6 වෙනිදා රාත්‍රී සිට මුළු ලංකාව පුරාම 11 වෙනිදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින්න ඕනේ. සමූහ ලෙස එක් රැස්වීම, කණ්ඩායම් හැටියට සිටීම, සූදු සෙල්ලම් කිරීම, වෙනත් ක්‍රීඩා වල යෙදීම, නීති විරෝධී කටයුතු යෙදීම සපුරා තහනම් වෙනවා. විශේෂයෙන්ම මේ ඇඳිරි නීතිය පැන උදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 46,400ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 12,000කට වාහන 12,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ වාහන 314ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම පුද්ගලයින් 1200ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම හැඳුනුම්පතේ අංක පිළිබඳ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ හැඳුනුම්පතේ අංක පිළිබඳ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නැත්නම් භාවිතා කිරීමට අදහස් කරන්නේ ලබන සඳුදා 11 වෙනිදා සිට ඇඳිරි නීතිය පවතින අතරතුරම සාමාන්‍ය කටයුතු කරගෙන යාම නැමැති සිද්ධාන්තයේ යටතේ විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල විවිධ කර්මාන්ත ශාලා ඒ වගේම රැකියා ස්ථාන විවෘත වීමට පුළුවන්. ඒ වගේම සේවකීන් පැමිණීමට නියමිතයි, සාමාන්‍ය කටයුතු සිදුවීමට නියමිතයි. කෙසේ වෙතත් මේ රාජකාරී සඳහා පැමිණෙන අයට හැඳුනුම්පත් අංක බලපාන්නේ ඔවුන් රාජකාරී සඳහා නියමිත පරිදි පැමිණෙන්න ඕනේ. ඒ ක්‍රමවේදයන්ට අනුව අදාළ ප්‍රවාහන සේවය භාවිතා කරමින්. නමුත් යම්කිසි රැකියාවකට නොගොස් නිවසේ ඉන්න අය සඳහා මේ හැඳුනුම්පත් ක්‍රමය භාවිතා වීමට නියමිතව තිබෙනවා. හැඳුනුම්පතේ අංක ක්‍රමය භාවිතා වීමට නියමිතව තිබෙනවා. සඳුදා අඟහරුවාදා සිකුරාදා මේ ආදී දිනවලට අදාළ අංක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුගත වෙන්න අවශ්‍යයි. ඔබ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ සේවා පවත්වාගෙන යන කාලය තුළ ඔබේ නිවසෙන් පිටව යනවා නම් පිටව යන්න අවශ්‍ය වෙන්නේ ආහාර මිලදී ගැනීමකට නැත්තම් ඖෂධ මිලදී ගැනීමක් සඳහායි. එවැනි අවස්ථාවකදී නිවසේ ඉඳලා ළඟම තියෙන ෆාමසියට එහෙමත් නැත්තම් ළඟම තියෙන වෙළඳ සැලට යාමට ඔබට හැකියාවක් තියෙනවා. අදාළ දිනයේදී අදාළ අංකයට අදාළවයි ඔබට යාමට හැකියාවක් ලැබෙන්නේ. නමුත් සුවිශේෂ කරුණු පිළිබඳ තත්ත්වයන් මෙහිදී සලකා බැලෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අංක ක්‍රමය ලබන සඳුදා සිට ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාවට අවධාරණය කරනවා එයට අනුගත වෙමින් කටයුතු කිරීමට සූදානම් වන ලෙසට. ඔබ රැකියාවක් කරනවා නම් ඒ වගේම රැකියාවකට යාමට ඔබ කැඳවලා තියෙනවා නම් ඔබට රැකියාවකට යාමට සූදානම් වෙනවා නම් ඒවා නියමිත පරිදි ඔබේ සේවා හැඳුනුම්පත ඒ වගේම ඔබට ලබා දී ඇති බලපත්‍ර අනුව සිදු කරන්නට පුළුවන්. නමුත් නිවසේ සිට රැකියාවක් රැකියාවක නිරත නොවි එහෙම නැත්නම් එදින රැකියාවක නිරත නොවි ඔබ නිවසේ සිටිනවා නම් පිටතට යාමට මෙම ක්‍රමවේදය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම ක්‍රමවේදයට පටහැනිව කටයුතු කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ ලබන 11 වෙනිදා සිටයි. ඒ වගේම විශේෂයෙන්ම අපි අන්තර්ජාලය ඒ වගේම මේ කොරෝනා සම්බන්ධ තත්ත්වයන් පිළිබඳ අන්තර්ජාතික දත්ත සලකා බැලීමේදී පෙනී ගොස් තිබෙනවා මේ කොරෝනා
සම්බන්ධව ලෝකයේ ඇති අන්තර්ජාතික වෙබ් අඩවිවලට අනුව විශාල වශයෙන් මේ කොරෝනා ව්‍යාප්තිය වෙච්ච රටවල් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය අංක 1 හැටියට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් ගණනාවක් ඒ යටතේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 160 වෙනි ස්ථානය. ඉතින් මේයින් ඉතාම පැහැදිලි වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය රජයේ බලධාරීන් විසින් රජයේ විසින් ලබාගත් මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇටියට අපේ රට මේ කොරෝනා මර්ධනය කිරීම අතින් කොතරම් ඉහළ ස්ථානයක සිටනවාද කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ తත්වය තවදුරටත් පාලනය කර ගැනීමට ඒ తත්වය තවදුරටත් මර්ධනය කර ගැනීමට ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. ලෝකේ බොහෝ දියුණු රාජ්‍යන්වල 3%ක් සිට 10% දක්වා මරණ අනුපාතය තිබියදී අපේ ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය 1%ක් තරමින් අඩු තත්වයක පාත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. ඉතින් මෙය සෞඛ්‍ය අංශ ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් වගේම මේ රටේ ජනතාව විශේෂයෙන්ම අපි ලබා දෙන ලද උපදෙස් අනුව අනුගත වීමේ ප්‍රතිඵලයක් හැටියට අපි දකින්නේ. මේ අතර ඉතාමත් සුළු පිරිසක් මෙම සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවී සිටින බව පේනවා. ඉතින් ඔවුන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ උවදුර දුරු වෙනතුරු සෞඛ්‍ය සිරිත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට. රටේ සිටින සීලම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේකත් වැඩපිළිවෙල පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම මේ වීඩියෝ තුලින් ඔබ යම් කිසි දෙයක් දැනගත්තා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා තවත් කෙනෙකු මේ පිළිබඳව දැනවත් වීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා.